මම අද කියලා දෙන්න යන්නේ ඉලෙක්ට්‍රෝන පරිලෝකන අන්වේක්ෂය. එහෙම නැත්නම් ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් කියන මේ අගනා උපකරණය ගැන. මේ මගේ පිටිවැස්සේ තියෙන එක තමයි. මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂක කියන්නේ මොනවද? ඒ වගේ තියෙන විශේෂත්වය මොකක්ද? කොහොමද මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂකකින් යම්කිසි දෙයක් දිහා බලනකොට ඒක අපිට පේන්නේ? ඇයි ඒක වෙනස් විදියට පේන්නේ? සාමාන්‍ය අන්වේක්ෂවලින් මේ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂ වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන කාරණා සියල්ලම මේ වීඩියෝ එක ඇතුලේ මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් විශේෂ ස්තුතියක් තියෙනවා මේ වීඩියෝ එක පටන් ගන්න කලින්. මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මම අවසර ගණනාවක් වැඩ කරපු විද්‍යාඥයෙක් විදිහට වැඩ කරපු ආයතනය තමයි. විශේෂයෙන්ම ලොකු ස්තුතියක් තියෙනවා මේ උපකරණය ගැන හඳුන්වා දීම සඳහා මට අවස්ථාවක් ලබා දීම ගැන එහි පරිපාලනය. ඉතින් ඒක මුලින්ම මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මම පැහැදිලි කරන්න ඕනේ මේ ලංකාවේ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ දැනුම පතුරවා හරින්න ලොකු සේවයක් කරනවා. මේ සමහර අවුරුදු වල දහස් ගාණක් ළමයි මේ ආයතනයට එනවා. මේ අධිතාක්ෂණ සංකල්ප ඉගෙනගෙන ඒගොල්ලෝ නැවත පාසල් වලට යනවා. ඉතින් මේ ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. ඉතින් මම පෞද්ගලිකවම දහස් ගාණකට ඒ ළමයින්ට මේ සංකල්ප කියලා දීලා ඇති. ඉතින් මම විතරයි. තව විද්‍යාඥයෝ කී දෙනෙක් ඉන්නවද මේ ආයතනයේ? ඉතින් ඇයි මේව අපි ඉගෙන ගන්නෙ? මට හිතෙනවා පුරවැසියෙක් විදිහට මේ වගේ සංකල්ප විද්‍යාව, තාක්ෂණය, ගණිතය, ඒ වගේම දර්ශනවාදය වගේ සංකල්ප අපි වඩ වඩා මේව ගැන දැන ගැනීම තුළින් පිරිපුන් මිනිස්සෙක් විදිහට ඉස්සරහට යන්න. දැන් මිනිස්සු එකතු වෙනානේ සමාජය හැදෙන්නේ, අපේ රට හැදෙන්නේ. දැන් රටක් විදිහට ඉස්සරහට යන්නත් ඒක ලොකු මේ උදව්වක් වේවි කියලා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන්, පෞද්ගලිකව දෙන්න පුළුවන් ඉතාම පුංචි තල්ලුවක් තමයි මම දෙන්න හදන්නේ. මොකද මම හිතනවා රටක් විදිහට ඉස්සරහට යන්න මේ දැනුම අතිශය වැදගත් කියලා. මේ අන්වේක්ෂ ගැන කතා කරන්න අපිට මුලින්ම කතා කරන්න සිද්ධ වෙනවා මේ මානය, එහෙම නැත්නම් ස්කේල් කියන සංකල්පය. දැන් මේ අපිට හුරුපුරු, දැන් අපි ජීවත් වෙනවා යම්කිසි පරිමාණයක. අපි ගොඩක් වෙලා ජීවත් වෙනවා කියන්නේ මීටර් පරිමාණය. ඒකනේ අපිට හුරු පුරුදු වස්තු. දැන් අපි කෝප්පයක් ගත්තත්, පෑනක් ගත්තත්, සපත්තු දෙකක් ගත්තත්, මේ පොතක් ගත්තත්, මේ හැමදේම අපිට සුපුරුදු මීටර්, එහෙම නැත්නම් මිලිමීටර්, සෙන්ටිමීටර් පරිමාණය තමයි තියෙන්නේ. නමුත් මේ විශ්වයේ එහෙම නෙමෙයි. මේ විශ්වයේ විවිධ පරිමාණ තියෙනවා. ඒ විවිධ සමහර පරිමාණවල ජීවීන් පවා ජීවත් වෙනවා. උදාහරණයක් විදිහට මයික්‍රෝ පරිමාණ. මයික්‍රෝ පරිමාණය මම අර කලිනුත් වීඩියෝ එකක් කරා. මයික්‍රෝ පරිමාණය මේ අපි වගේම ජීවීන් ජීවත් වෙනවා. අපි කියන්නේ මිනිස්සු නෙමෙයි. නමුත් ජීවීන් ජීවත් වෙනවා. ඒ වගේම මේ විශ්වයේම තියෙන තව පරිමාණ නැනෝ පරිමාණය. මේ නැනෝ පරිමාණය තමයි අපේ ගොඩාක්ම මේ සෛල කටයුතු. මේ අපේ මේ සෛල පද්ධති, බයොලොජිකල් සිස්ටම්ස් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ ඇටොමික් ස්කේල් කියලා. ඒ කියන්නේ මේ පරමාණුක පරිමාණ. පරමාණුක පරිමාණය තමයි පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන මේ වගේ දේවල් හැසිරෙන්නේ. ඒ වගේ කිලෝමීටර් පරිමාණ තියෙනවා. ඊට පස්සේ අපි මෙගාමීටර් පරිමාණ තියෙනවා. ඊට පස්සේ අපි මේ විශ්වය ගැන කතා කරනකොට මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරනකොට පරිමාණය වෙනස්. තේරුණා නේද? ඉතින් අපි අද විශේෂයෙන් කතා කරන්නේ මේ ශුද්‍ර පරිමාණ, කුඩා දේවල්. ඒ කුඩා දේවල් දිහා බලන්න අපිට මේ සිදුවන අවස්ථා ගැන. විශේෂයෙන්ම මේ විද්‍යාව සහ තාක්ෂණය ගැන අපිට දේවල් ගවේෂණය කරන්න හදනකොට අපිට සිද්ධ වෙනවා මේ ශුද්‍ර පරිමාණයන් දිහා බලන්න. මේ ශුද්‍ර පරිමාණයන් දිහා අපි බලනකොට අපිට මේ ශුද්‍ර පරිමාණයේ තියෙන ක්‍රියාකාරීත්වය, මොන වගේ මේ භෞතික පද්ධතින්ද මේවා තියෙන්නේ, ඒ භෞතික ඒ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ, ওই වගේ සංකල්ප අපිට තේරුම් ගන්න පුළුවන්. මේ මොකද මේ ශුද්‍ර පරිමාණ පද්ධති මත අපේ මහේක්ෂ පද්ධති ගොඩක් වෙලාවට ගොඩනැගෙන නිසා මේ මහේක්ෂ පද්ධති වල මේවා තේරුම් ගන්නත් අපිට මේක වැදගත්. හොඳම උදාහරණය තමයි අපි. දැන් අපි මහේක්ෂ පද්ධති, අපි ලොකු අපි සාමාන්‍ය මීටර් පරිමාණයේ අපි ජීවත් වෙනවා. නමුත් අපේ තනුම් මේකකේ තියෙන්නේ සෛල. ඊටත් වඩා පල්ලෙහාට ගියොත් මේ පරමාණු, එහෙම නැත්නම් උපපරමාණුක මේ පරිමාණ. දැන් මේ පරිමාණයේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මත සිද්ධ වෙනවා, අපි ඒ තීරණය වෙනවා අපේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් සෛල මට්ටමේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට, දැන් වෛරස් එකක් ඇවිල්ලා සෛල කඩාගෙන විනාශ කරගෙන යනකොට ඒක
අපිට බලපානවනේ. ඉතින් ඒ වගේ අපිට සිද්ධ වෙනවා සමහරලාට විශේෂයෙන්ම මේ විද්‍යාව ගැන අපි හදාරනකොට පරීක්ෂණ කටයුතු කරනකොට මේ ශුද්ධ පරිමාණයන් දිහා බලන්න. දැන් මේ ශුද්ධ දේවල් දිහා බලන්න ගියාම ඇති වෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේවා අපිට පේන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද පොඩි දෙයක් ලොකු කරලා බලන්නේ කියන සංකල්ප එනවා. ඉතින් එතනින් තමයි මේ අන්වේක්ෂ ගැන කතාව පටන් ගන්න වෙන්නේ. එහෙනම් අපි ඒක බලමු කොහොමද මේ පොඩි දෙයක් ලොකු කරලා බලන්නේ, ඒ පිටිපස්සේ තියෙන භෞතික විද්‍යාත්මක සංකල්පය මොකක්ද කියලා මුලින්ම බලලා ඉමු. මේ වස්තුවක් අපි ලං කරලා බලනකොට ඒ වස්තුවේ අග කොන් දෙකෙන් එන එජ් එක, එහෙම නැත්නම් අවසාන බවුන්ඩරි එකෙන් එන මේ ආලෝක කිරණ අපේ ඇස මත ඇති කරන කෝණය වැඩි. නමුත් අපි ඈඩ් කරාම ඒ වස්තුවේ බවුන්ඩරි එකෙන් එන ඒ ආලෝක කිරණ අපේ ඇස මත ඇති කරන කෝණය අඩු. ඉතින් මේක නිසා තමයි අපි මේකට කියන දෘශ්‍ය කෝණය කියලා. මේ දෘශ්‍ය කෝණයේ විශාලත්වයේ වැඩි සහ අඩු වීම නිසා තමයි ඇත්තටම අපි වස්තුවක් විශාලව හෝ කුඩාවට අපිව පැහැදිලිව පේන්නේ. යම්කිසි වස්තුවක් දිහා අපි ලං කරලා බලනකොට ඒ වස්තුවේ තියෙන ගොඩාක් ඩීටේල්, එහෙම නැත්නම් විශේෂ කරුණු දැක බලා ගන්න පුළුවන්. උදාහරණයට මේ මූඩිය මෙහෙම ඈත් කරලා බලනකොට අපිට මේ මූඩිය මත තියෙන සීරුම් ලක්ෂ ඒවා කොහොමද පැතිරලා තියෙන එක අපිට බලා ගන්න බෑ. නමුත් අපි ඒක ලං කරලා බලනකොට ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඒ කාරණා පව මනවින් අපිට දැක බලා ගන්න පුළුවන්. එහෙනම් යම්කිසි වස්තුවක අපිට වැඩිපුර තොරතුරු ගවේෂණය කරලා ඒව අඳුරා ගැනීමට අපිට සිද්ධ වෙනවා ඒ වස්තුවෙන් ලැබෙන ආලෝක කිරණවල දෘශ්‍ය කෝණය වැඩි කරගන්න. අන්න ඒකට තමයි අපි මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරන්නේ. එහෙනම් මොකද්ද මේ සංකල්පය? මේ ටිප් දෙක මගින් අපිට සලකන්න පුළුවන් වෙන වෙනස් ආලෝක කිරණ දෙකක් හැදෙනවා. මේ කිරණ දෙක අපේ ඇහැ මත යම්කිසි කෝණයක් ඇති කරනවා. මේ කෝණය අපි එන්න එන්න මේ වස්තුවෙන් ඈතට යනකොට මේ කෝණය එන්න 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 අඩු වෙනවා. මේ වස්තුව මේ කියන්නේ මේ තිත් දෙක මගින් ඇති කරන ඒ කිරණ දෙක මගින් ඇති කරන කෝණය. මෙහෙම අපි ගිහිල්ලා එක්තරා අවස්ථාවක් එනවා අපේ ඇහැට හැකියාවක් නැහැ මේ කිරණ දෙකක් විදිහට අඳුරගන්න. ඒ කියන්නේ මේ වස්තුව මගින් ඇති කරන කෝණය ඉතාම කුඩයි. අන්න ඒක නිසා ඒක අපේ ඇහි තියෙන ඒ විභේදන කෝණයට වඩා සාමාන්‍ය අංශක එකක් විතර වෙන්නේ එක ඒකට වඩා අඩු වුණාම අපිට මේක පේන්නේ ඇත්තටම තනි තිතක් විදිහට. එතකොට මෙන්න මේකට තමයි අපි කියන විභේදනය කියන සංකල්පය. අපි වස්තුවකට ගොඩාක් ලං කරනකොට මොකද වෙන්නේ? ඒ වස්තුව මගින් ඇති කරන ඒ කෝණය දෘශ්‍ය කෝණය කියලා අපි ඒකට කියන්නේ. ඒ දෘශ්‍ය කෝණය අතිශය විශාලයි. ඒක නිසා අපිට ඒ වස්තුවේ තියෙන කාරණා තියෙන සියුම් කරුණු පවා ඉතාම පැහැදිලිව බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අන්වීක්ෂයකින් කරන්නේ මොකක්ද? මේ තියෙන්නේ සරලම අන්වීක්ෂය. අපිට සරල අන්වීක්ෂය, එහෙම නැත්නම් අත්කාචය කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. මේ අන්වීක්ෂයෙන් කරන්නේ මොකක්ද? එහෙම යම්කිසි වස්තුවක තියෙන හැඩතල, ඒ වස්තුව මත තියෙන යම්කිසි හැඩතල මගින් ඇති කරන අර ආලෝක කිරණ ඇති කරනවා කියලා කිව්වනේ. ඒ ආලෝක කිරණ මගින් ඇති කරන දෘශ්‍ය කෝණය වැඩි කරලා දීමු. ඒ කියන්නේ දැන් වස්තුවක් කුඩාවට පේන වස්තුවක් අපි අත්කාචයට එහෙම නැත්නම් අන්වීක්ෂයකට දාලා බලනකොට ඒක අපිට විශාලව පේනවා. විශාලව පේන්නේ කොහොමද? අපි අර වස්තුවක් ඒ කියන්නේ දුර ළඟ අඩු වැඩි කිරීමෙන් තොරව ඇත්තරම අත්කාචය කියන ප්‍රකාශ උපකරණයෙන් මොකද වෙන්නේ? ඒ දෘශ්‍ය කෝණයේ විශාලත්වය වැඩි කරලා දෙනවා. ඒකයි අපිට විශාලව පේන්නේ. එතකොට අන්වීක්ෂයේ තියෙන තවත් වැදගත්ම කාරණාවක් තමයි අර කලින් අර ඒ තිත් දෙක දිහා අපි ළඟින් බලනකොට අපිට ගොඩාක් කාරණා ඒ වස්තුවේ තියෙන විස්තර වඩාත් පැහැදිලිව පෙවුණා. වගේම අන්වීක්ෂයකින් යම්කිසි දෙයක් දිහා බලනකොට එහි වඩා ඉතාම ශුද්ධ මට්ටමේ තියෙන තොරතුරු අපිට බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අන්වීක්ෂයක තියෙන විශේෂත්වය. සාමාන්‍ය සරල අත්කාචය අපි දන්න විදිහට මයික්‍රොස්කෝප් එකක් වුණාට අපි ඒක එහෙම සලකන්නේ නැහනේ. නමුත් මේ තියෙන්නේ ඇත්තම මයික්‍රොස්කෝප් එක. මේකට අපි කියනවා කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප්, එහෙම නැත්නම් සංයුත අන්වීක්ෂය කියලා. මේ සංයුත අන්වීක්ෂය කරන්නේත් අර කියන කාරණාව තමයි. මෙහිදී සිද්ධ කරන්නේ ආලෝකයේ මේ වස්තුවක් මත වැටිලා ඒ පරාවර්තනය වෙන ආලෝකය, එහෙම නැත්නම් ඒ වස්තුව හරහා එන ආලෝකයේ විභේදන මළේ, ඒ කියන්නේ දෘශ්‍ය කෝණය වැඩි කරලා
අපේ ඇහැට ලබා දෙනවා. ඒක නිසා අර වස්තුවේ තියෙන තොරතුරු වඩාම හොඳ විදියට අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට පේනව නේද? මම මේ සංයුතාන්වීක්ෂයේ තැම්පත් කරලා තියෙන පුංචි තන්තුවක්. මේ තන්තුවක කොටසක් මම මේක තැම්පත් කරලා තියෙනවා. දැන් මම උත්සාහ කරන්නේ මේ සංයුතාන්වීක්ෂයෙන් ඒක දිහා බලන්න. දැන් අපි බලමු ඒක කොහොමද සිද්ධ කරන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් බොහොම සරලවම මේ සංයුතාන්වීක්ෂයට මේ අපේ මේ කැමරාව ලං කරාම ඒ තොරතුරු බලා ගැනීම අපේ හැකියාවක් තියෙනවා. දැන් මෙතනදී ඔයගොල්ලෝ දකින්න ඇත්තටම මේ කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් එහෙම නැත්නම් සංයුතාන්වීක්ෂයෙන් පුංචි ෆයිබර් එකක්. එහෙම නැත්නම් පුංචි තන්තුවක් දිහා බලන හැටි. ඔයගොල්ලන්ට පේනවාද මේ සංයුත මයික්‍රොස්කෝප් එකෙන් අපි ගන්න පින්තූරේ ගොඩාක් ඩීටේල්. එහෙම නැත්නම් තොරතුරු අපිට බලන්න පුළුවන්. මේ තොරතුරු අපිට බලන්න පුළුවන් උනේ කොහොමද? මේ සංයුතාන්වීක්ෂයෙන් අපිට අර වස්තුවේ ලබා දෙන විභේදනයේ බලය, එහෙම නැත්නම් රෙසලූෂන් එක වැඩි වෙලා තියෙනවා අත්කාචයට වඩා. දැන් අපි අර සංගීත මයික්‍රොස්කෝප් එහෙම නැත්නම් කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් එකෙන් අපි බලපු දේම අපි මේ අත්කාචයට දාලා බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවාද අර කලින් දැකපු ඩීටේල් මුකුත් මේකේ බලන්න පේන්නේ නැහැ. ඒතර තේරුණා නේද? එතකොට මේ අත්කාචයෙන් අපිට ලබා දෙන විභේදන බලයයි ඒ වගේම අත්කාචයේ උපකරණයක් විදියට ප්‍රකාශ උපකරණයක් විදියට අපිට ලබා දෙන විභේදන බලයයි අර කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් එක අපිට ලබා දෙන විභේදන බලයේ අතිශය වෙනස් මේ එකිනෙකට. ඒ කියන්නේ විභේදන බලය කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් එකේ ගොඩාක් වැඩි. ඒක අපි අර කලින් දැකපු ඩීටේල් මුකුත්ම අපිට මේ අත්කාචයෙන් පේන්නේ නැහැ. දැන් මේ අත්කාචය සහ ප්‍රකාශ අන්වීක්ෂය කියන මේ උපකරණ දෙකේම තියෙන පුංචි පොදු ලක්ෂණය අපි මේවට කියන ප්‍රකාශ අන්වීක්ෂ කියලා. ප්‍රකාශ අන්වීක්ෂ කියලා කියන්නේ ඇයි මේ භාවිතා කරන්නේ ප්‍රකාශ කිරණ. ඒ කියන්නේ ආලෝක කිරණ. මේ ආලෝක කිරණ වල පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි මේ ආලෝක කිරණ ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් චුම්බක තරංගයක්. ඒක සාමාන්‍ය නැනෝමීටර් 400 ඉඳලා 800 දක්වා තමයි ඒ අපේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ තරංග ආයාමයේ මේ ප්‍රකාශ කිරණ වල තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් හිතන්න යම්කිසි මේ අපි බලන්න හදන යම්කිසි වස්තුවක තියෙනවා කියලා ෆීචර් එකක්. ඒ ෆීචර් එකේ තියෙන අර හැඩතල, ඒ කොන් දෙක, එහෙම නැත්නම් ඒ බවුන්ඩරි ලයින් දෙකේ තියෙන මේ දුර ප්‍රමාණය නැනෝමීටර් 500ක් විතර. සාමාන්‍යයෙන් මේ සුදු ආලෝකයේ මේ ගොඩාක්ම අපිට තීව්‍ර වෙන මේ තරංග ආයාමය තමයි මේ කොළ පාට මේ වර්ණය, එහෙම නැත්නම් තරංග ආයාමය. මේකට වඩා අඩුයි කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? කිරණය විශාලයි, කිරණයේ තරංග ආයාමය විශාලයි අර ෆීචර් එකේ තියෙන ඩිස්ටන්ස් එකට වඩා. එතකොට අර ෆීචර් එකේ තියෙන බවුන්ඩරි ලයින් දෙකෙන් ඔයගලන්ට කිරණ දෙකක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ වස්තුවකට ආලෝකයේ වැටුණාම, ඒ කියන්නේ ෆීචර් දෙක අතර ෆීචර්ස් ඒ ෆීචර් එකේ බවුන්ඩරි ලයින් දෙක අතර තියෙන ඩිස්ටන්ස් එක නැනෝමීටර් 500කට වඩා අඩු වෙනකොට ඒ ෆීචර් එක අපිට දෙකක් විදිහට බලන්න බෑ ආලෝක කිරණ භාවිත කරලා. අපි මේකට කියනවා මේ ආලෝක කිරණවල තියෙන ඩිෆ්‍රැක්ෂන් ලිමිට් එක කියලා. ඩිෆ්‍රැක්ෂන් ලිමිට් කියලා කියන්නේ මේ විවර්තන බාධකේ, එහෙම නැත්නම් මේ විවර්තනයේ නිසා යම් ප්‍රකාශ කිරණ භාවිතයෙන් යම්කිසි දෙයක් විශාලනය කිරීමේ සීමා. ඩිෆ්‍රැක්ෂන් ලිමිට් එක සාමාන්‍යයෙන් නැනෝමීටර් 500ක් වගේ තමයි මේක වෙන්නේ. එහෙනම් මේකට මොකද තියෙන සොලියුෂන් එක? සොලියුෂන් එක තමයි පිටිපස්ස තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න අපිට පුළුවන් නම් යම්කිසි මේ විද්‍යුත් චුම්බක තරංගයක් භාවිතා කරන්න. ඒ විද්‍යුත් චුම්බක තරංගය, එහෙම නැත්නම් යම්කිසි තරංගයක්, ශක්ති තරංගයක් භාවිතා කරන්න, ඒ ශක්ති තරංගයේ තරංග ආයාමය අර කියන ෆීචර් සයිස් එකට වඩා ඉතා කුඩා. අපිට හැකියාව තියෙනවා ගොඩාක් මේ ලොකු විභේදන බලයකින් යුතුව අර ඩිෆ්‍රැක්ෂන් ලිමිට් එකකින් නැතුව ඒ දෙක ඒ වස්තුව දිහා හොඳට නිරීක්ෂණය කරන්න. දැන් අපේ වාසනාවට අපිට ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් ඕගොල්ලෝ අපේ මම ගොඩාක් අර කලින් කියලා දුන්නා ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ හරිම සුවිශේෂ මේ අංශු වර්ගයක්. මොකද මට ඔයගොල්ලන්ට මතකද මම අර ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකේ විවර දෙකේ පරීක්ෂණයේදී මම පැහැදිලි කරා මේ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් අංශුමය හැකියාවත් තරංගමය හැකියාවත් පෙන්වන්න. ඒ වගේම මම පෙන්වුවා ශ්‍රෝඩින්ග තරංගය භාවිතා කරලා අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝනයක තරංග ස්වභාවය ඉන්ටර්ප්‍රිට් කිරීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට මොකද්ද මෙතන තියෙන සුවිශේෂී තත්ත්වය? අපිට පුළුවන් නම් මේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඇති කරන්න. මේ ඉලෙක්ට්‍රෝන කදම්බය අපිට හැකියාවක් තියෙනවා නම් ඒක ඉලෙක්ට්‍රෝන කදම්බයට අනිවාර්යයෙන්ම තියෙන නිසා
මේ 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 තරංගයක් වගේ ක්‍රියාත්මක වෙන්න අපිට පුළුවන් ඒක භාවිතා කරලා මේ යම්කිසි දෙයක් නිරීක්ෂණය කරන්න. අපේ වාසනාවට මේ ඉලෙක්ට්‍රෝන කියන එක අපිට පුළුවන් තොරණයකට ලක් කිරීම මගින්. තොරණයකට ලක් කිරීම මගින් අපිට පුළුවන් ඒ තරංගයක් බවට පත් කරන්න. දැන් මේ මේ ඉලෙක්ට්‍රෝන වල ගමන් කිරීමේ මේ ඒ වස්තුවක තියෙන මොමන්ටම් එක එහෙම නැත්නම් ඒ වස්තුවේ තියෙන ගම්මිතාවයේ සහ ඒ වස්තුව මගින් පෙන්වන තරංග ආයාමයේ අතර සම්බන්ධය ඩී බ්‍රොග්ලි ඉක්වේෂන් එකෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක ටිකක් පස්සේ කතා කරමු. නමුත් අපිට මේ ඩී බ්‍රොග්ලි ඉක්වේෂන් එකෙන් කියන්නේ යම්කිසි තරංග ආයාමයක් යම්කිසි වස්තුවක් ගමන් කරන වස්තුවක් පෙන්වන තරංග ආයාමය ඒක සමානුපාතික වෙනවා ප්ලැන්ක් නියමයේ බෙදීම ඒ වස්තුවේ ගම්මිතාවට. ඒ කියන්නේ යමක් වේගයෙන් අපිට ගම්මිතාවය කියලා කියන්නේ ස්කන්ධයේ වැඩි කිරීම වේගය කියන එක. ඒකට අපිට යම්කිසි වස්තුවක් අධික වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අපිට වේගය වැඩි වෙන්න තරංග ආයාමය අඩු වෙනවා. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂේක කරන්නේ අර ඉලෙක්ට්‍රෝන නිෂ්පාදනය කරලා මොකද කරන්නේ? ඒක විද්‍යුත් ක්ෂේත්‍රයක් මත තැම්පත් කරලා ඒ ඉලෙක්ට්‍රෝන අධික ත්වරණයකට ලක් කරනවා, අධික වේගයක් ලබා ගැනීම සඳහා. එතකොට අපිට ඇත්තටම ලැබෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඉතාම අඩු තරංග ආයාමයක් තියෙන. ඉතින් ඒක තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ තියෙන සුවිශේෂතාවය. එතකොට මේ තරංග ආයාමයේ අඩු නිසා අර වගේ ෆීචර් සයිස් එකක් ඉතාම මේ අඩුවෙන් අපිට ඉතාම පැහැදිලිව බලා ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේ අපි මේ කතා කරන තොරණය අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වල. සාමාන්‍යයෙන් මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 100ක් විතර ප්‍රමාණයක මේ තියෙන මේ අන්වීක්ෂයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක සාමාන්‍යයෙන් මේ තරංග ආයාමයේ තියෙන පිකෝමීටර් ලෙවල් එක. කියන්නේ නැනෝමීටර් වලට පස්සේ ඔයගොල්ලෝ දන්නවා පිකෝමීටර්. ඒ කියන්නේ 10^12 එක බෙදීම 10^1.12 ප්‍රමාණයකට මේ වගේ මීටරේට එච්චර ප්‍රමාණයකට තරංග ආයාමයේ අඩු කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ගොඩාක් අර ෆීචර්ස් අපිට මේකෙන් ඉදිරිපත් කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි අඳුර ගන්න බලමු මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ කොටස් ටිකක්. දැන් මේ තියෙන්නේ මෙන්න මේ මුලින්ම මේ තියෙන කොටසට අපි කියනවා ටියුබ් එක කියලා. මේක තමයි මෙන්න මේ කොටස තමයි අර කියපු අර විසර්ජන නලයේ ක්‍රියාකාරීත්වයයි ඉලෙක්ට්‍රෝන තොරණයයි කියන මේ කාරණා දෙක සිද්ධ වෙන්නේ. එතකොට මේ උඩ ප්‍රදේශයේ හැදෙන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේ මෙන්න මේ නලයට මේ ටියුබ් එකට ෆීඩ් වෙනවා. ඒ ෆීඩ් වෙනකොට මොකද වෙන්නේ? ලොකු තොරණයකට ලක් කරනවා. තොරණයකට ලක් කරලා මොකද වෙන්නේ? මෙන්න මේ පල්ලෙහා මෙන්න මේ චේම්බර් එක ඇතුලේ තියෙන මේ මොකක් හරි සාම්පල් එකකට මේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා වදිනවා. ඊට පස්සේ ඒ වැදිලා මොකද වෙන්නේ? ඒ සාම්පල් එකෙන් විහිදෙන ඉලෙක්ට්‍රෝන සහ වෙනත් කිරණ වර්ග අපිට පුළුවන් මේ වගේ විවිධ ඩිටෙක්ටර්ස් පාවිච්චි කරලා, මේවට කියනවා ඩිටෙක්ටර්ස් කියලා. මේ වගේ ඩිටෙක්ටර්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ වගේ තියෙන ඒ කිරණ ලබා ගන්න. ඒතර ඒ කිරණ ලබාගෙන තමයි අපි මේ වගේ ඇනලිසිස් එකක් කරන්නේ. ඉතින් බොහොම මේක ඇත්තටම එක විදිහක ගත්තාම මේක මේ ආලෝක අන්වීක්ෂයක් වගේම තමයි. එතකොට මේක හිතන්නේ ආලෝක අන්වීක්ෂයක, ඒ කියන්නේ අපි මේක පරාවත් අපි ඒකට කියනවා ස්කෑනින් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක. මම කලිනුත් කිව්වා මේදී සිද්ධ වෙන්නේ නිකන් හිතන්නේ මේ ආලෝකය එනවා, මේක ආලෝකය, මේක කිරණ කදම්බේ එන කොටස. ඒ කදම්බේ එන කොටස ඇවිල්ලා මේ පල්ලෙහා තියෙන ඒ සාම්පල් එකේ වදිනවා. වැදිලා පරාවර්තනය වෙලා මොකද වෙන්නේ? මේ ඩිටෙක්ටර්ස් වලට ගමන් කරනවා. දැන් අපේ සාමාන්‍ය අන්වීක්ෂයක ඩිටෙක්ටර් විදිහට තියෙන්නේ මේ අපේ ඇහැ. ඒ වෙනුවට මෙතනදී පාවිච්චි කරන අපිට විවිධ විද්‍යුත් ඩිටෙක්ටර්. තේරෙනව නේද? හැබැයි මෙතන අර සිද්ධ වෙන ක්‍රියාවලිය පරාවර්තනය නෙමෙයි. ඒ ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඇවිල්ලා ඒ යම්කිසි මේ වස්තුවක් මත වැටුනාම කාරණා කීපයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සහ මේ ඒ සාම්පල් එකේ තියෙන මේ ද්‍රව්‍යයන් සමග ඉන්ටරැක්ෂන් එක නිසා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මතක් කරන්න, දැන් මේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් අපිට හසුරවන්න අපි කොහොමද අපි කරන්න කියන එක. දැන් අපි දන්නවා ප්‍රකාශ අන්වීක්ෂයක මේ විශාලනය ඇති කිරීමට අපි භාවිතා කරන්නේ මොනවද? මේ කාච. ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට වීදුරු වලින් හදපු කාච. නමුත් මෙහිදී අපිට අපේ වීදුරු වලින් ඒ කිරණේ හසුරවන්න බෑ මේ පද්ධතියේ.
මේ පද්ධතියේදී අපිට පාවිච්චි කරන්න වෙනවා මැග්නටික් ලෙන්ස්. එහෙම නැත්නම් මේ චුම්බක භාවිතා කරලා ඉලෙක්ට්‍රෝ මැග්නට්ස්, එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක භාවිතා කරලා තමයි අපිට සිද්ධ වෙන්නේ අර බීම් එකේ විශාලත්වය සහ ඒ විශාලත්වයේ ඒ කුඩා කිරීම, ඒ කටයුතු සහ ફોකස් කිරීම ඔය කියන කාරණා සිද්ධ කරන්නේ. ඒ වගේම අපි මේ වගේ තියෙනවා අපි කියනවා ඇපර්චර්ස්. ඒ කියන්නේ යම්කිසි කිරණයක විශාලත්වයේ අඩු හෝ වැඩි කිරීම සඳහා විවිධ මේ උපකරණ, ප්‍රකාශ උපකරණ, ද ඇපර්චර්ස් භාවිතා වෙනවා සංහිතාන්වීක්ෂයෙන් පවා. දැන් මේ ඇපර්චර්ස් උත් මේ භාවිතා වෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ ඇපර්චර්ස් සහ මේ අපේ තියෙන මේ මේ මැග්නටික් ලෙන්ස් එක. ඒව නම් ඇතුළේ තියෙන්නේ ඒක අපිට එකපාර බලන්න බෑ. දැන් මේ තියෙන්නේ අර මම කියපු අර හයි වෝල්ටේජ් යුනිට් එක. දැන් ඔයාලට පේනවා ඒක ගැන වෝනින් එකක් දාලා තියෙනවා. මොකද මේ මේ මේන්න මේ කොටසේ තමයි ඇත්තටම හයි වෝල්ටීයතාවයකින් යුතුව ඉලෙක්ට්‍රෝන නිෂ්පාදනය වෙලා මෙන්න මේ කොටසට ෆීඩ් වෙලා සාම්පල් එකට එන්නේ. ඉතින් මේක තමයි උපකරණය. ඒ වගේම අපිට තියෙනවා ඇත්තටම මේ ඒකට අනිවාර්යයෙන්ම මේ උපකරණය හැසිරවීම සඳහා පරිගණකයක් අපිට තියෙනවා. ඒ වගේම මේ පල්ලෙහා තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ ඇත්තටම මේ SEM එකේ පල්ලෙහා මෙන්න මේ කොටසේ සම්පූර්ණයෙන්ම හවුස් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි උපකරණ. ඒ කියන්නේ මේ සම්පූර්ණ යුනිට් එකත් පරිගණකයක් ඒ සඳහා අවශ්‍ය වෙන ඉලෙක්ට්‍රොනික සහ ඒ අඩුපීඩනය ඇති කිරීම භාවිතා කරන පොම්ප මේ සියල්ලම සංවිත ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂය තමයි මේ තියෙන්නේ. දැකලා නැහැනේ ඉතින් ගොඩක් අය. ඉතින් ඒක නිසා තමයි මේක මේ විදිහට පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් අපි ඊළඟට කතා කරමු මේ වස්තුවක් මට ඉලෙක්ට්‍රෝන කදම්බයක් වැටෙනකොට මොකද වෙන්නේ කියන එක. දැන් අපි දන්න ප්‍රකාශක අන්වේක්ෂයක නම් වැටෙන්නේ මේ වැටෙන්නේ මොකක්ද මේ ආලෝක කදම්බයක්. මේ ආලෝක කදම්බේ පරාවර්තනය හෝ ඒ වස්තුව හරහා යෑම තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝනයක ඊට වඩා ගොඩාක් බරපතල කාරණා ගොඩාක් සිද්ධ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය මේ අපි මේ වස්තුවක් මත වැටෙන්න ගමන් කරන ඉලෙක්ට්‍රෝන කදම්බයට, ඒ කියන්නේ මේ අර මම කිව්වන ටියුබ් එක හරහා එන ඉලෙක්ට්‍රෝන කදම්බයක් තියෙනවා කියලා, ඒ ඉලෙක්ට්‍රෝන කදම්බයට අපි කියන ප්‍රයිමරි ඉලෙක්ට්‍රෝන, එහෙම නැත්නම් අපි කියන මූලික ඉලෙක්ට්‍රෝන කදම්බය කියලා. ඒක තමයි මුලින්ම එන්නේ. ඒ කියන්නේ ප්‍රයිමරි ඉලෙක්ට්‍රෝන කියන්නේ මූලිකවම මේ සාම්පල් එක මත වැටෙන ඉලෙක්ට්‍රෝන කදම්බය. මේ මේ මූලික ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා යම්කිසි සාම්පල් එකක් මත වැටෙනකොට මුලින්ම හැදෙනවා සෙකන්ඩරි ඉලෙක්ට්‍රෝන කියලා වර්ගයක්. මේ සෙකන්ඩරි ඉලෙක්ට්‍රෝන වල තියෙන ස්වභාවය තමයි අපි දන්නවා මේ ඕනෑම දෙයක තියෙන්නේ, මේ ඕනෑම සාම්පල් එක තියෙන්නේ මේ පරමාණු. එතකොට මේ පරමාණු වල තියෙන මේ පරමාණු එක්ක වැදිලා මේ ප්‍රයිමරි ඉලෙක්ට්‍රෝන්ස් පරමාණු වල තියෙන අපි දන්නවා ඉලෙක්ට්‍රෝන, ඒ ඉලෙක්ට්‍රෝන සමග තියෙන යම්කිසි ඉන්ටරැක්ෂන් එකක් නිසා ඒවා මේ පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ වැදිලා විසි වෙනවා. හැබැයි මේ විසිවීම සිද්ධ වෙන්නේ ශක්ති හානියකින් තොරව. ඒ කියන්නේ ඒ ප්‍රයිමරි ඉලෙක්ට්‍රෝන වල එන ඒ ශක්තියම තමයි සෙකන්ඩරි ඉලෙක්ට්‍රෝන වල දෙන්නේ. හැබැයි දිශාව මාරු වෙනවා. ඉතින් මේක නිකන් අර පරාවර්තක පරාවර්තනය වගේ ක්‍රියාවලියක්. තේරුණා නේද? එතකොට එහෙනම් පළවෙනියටම සාම්පල් එකක් මත වැටෙන ඉලෙක්ට්‍රෝන කදම්බයකින් හැදෙන දෙයක් තමයි සෙකන්ඩරි ඉලෙක්ට්‍රෝන කියන එක. ඊළඟට තව වර්ගයක් හැදෙනවා. අපි කියනවා මේවට බැක්ස්කැටර්ඩ් ඉලෙක්ට්‍රෝන කියලා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් මේ පරමාණු මත වැටිලා ඔය න්‍යෂ්ටිය දිනවනේ, න්‍යෂ්ටිය ඔයගොල්ලෝ දන්නවා ටිකක් ධන ආරෝපිත. ටිකක් නෙවෙයි, ඒක ධන ආරෝපිත. මේ ධන ආරෝපණය නිසා මොකද වෙන්නේ? එන ඉලෙක්ට්‍රෝන කදම්බේ ගමන් මාර්ගයේ පොඩ 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 වෙනස් වෙනවා. වෙනස් වෙලා මොකද වෙන්නේ? ඒක නැවතත් අර ආපු පැත්තේ දිශාවටම ගමන් කරන්න ගන්නවා. ඒකට අපි කියන බැක්ස්කැටර්ඩ් ඉලෙක්ට්‍රෝන. කියන්නේ මේ වැදිලා ස්කැටර් වෙලා මේ ඉලෙක්ට්‍රෝන ආයේ නැවත ගන්නවා. බැක්ස්කැටර්ඩ් ඉලෙක්ට්‍රෝන. හරි, ඕක දෙවෙනි. ඊළඟට තව හරි විශේෂ දෙයක් වෙනවා. ඒක තමයි අපි කියනවා X-ray fluorescence හැදෙනවා කියලා. මේ ඉලෙක්ට්‍රෝන අධික ශක්තියක් එක්කගෙන ඉන්නේ. මේ ඇවිල්ලා මොකද කරන්නේ? මේ 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 වස්තුවේ මේ සාම්පලයේ තියෙන සමහර මේ මේ අපි කියන්නේ මේ පරමාණු වල ඇතුලේ ශක්ති මට්ටම්, මේ කියන්නේ ඉහළම ශක්ති මට්ටම් නෙමෙයි, ඇතුල් ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගහන විසි කරන අපි කියන නොක් කරනවා කියලා. ඒ කියන්නේ වද්දල, ඒ කියන්නේ වෙන වේගෙට ඒ ඉලෙක්ට්‍රෝනම වැදිලා අත ඒ කියන්නේ මේ ඇතුලේ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන විසි වෙලා යනවා. මේ විසි වෙලා යනකොට ඒ නැති වෙලා ඒ විසි වෙලා කියතන හිස්තැනක් නේද? එතකොට උඩ ශක්ති මට්ටම් වලින් ඉලෙක්ට්‍රෝන පල්ලෙහාට ගමන් කරනවා. එතකොට ඒ ශක්ති මට්ටම් වල තියෙන වෙනස නිසා ඒ වෙනස නිසා ඇති වෙනවා කාරණා දෙකක්.
හරි පළවෙනි කාරණාව තමයි අපි කියන්නේ මේ X-ray fluorescence. ඒ කියන්නේ මේ 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 අර X-ray විදිහට ඒ ශක්ති මට්ටම් අතර ඒ සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්ෆර් එකේ මේ ප්‍රතිඵලයක් විදිහට X-ray එළියට එනවා. ඒතර X-rayත් එනවා මේක ඇතුලේ. හරි. එතකොට දැන් විශේෂත්වය තමයි මේ පරමාණු වර්ගය අනුව අර එන X-ray වල තරංග ආයාමය සහ ශක්තිය වෙනස්. එහෙනම් අපිට මේ අපිට පුළුවන් දැන් අපි ගත්ත සෝඩියම් එහෙම නැත්නම් අපි හිතමු යකඩවලින් හැදෙන X-ray මේ ඉලෙක්ට්‍රෝන වැදිලා හැදෙන මේ X-ray fluorescence එකේ මේ ස්පෙක්ට්‍රම් එකයි මැග්නීසියම් මත අර වගේ ඉලෙක්ට්‍රෝන වැදිලා හැදෙන මේ X-ray fluorescence මේ තරංග ආයාමයන්ගේ තියෙන ස්පෙක්ට්‍රම් එක වෙනස්. එතකොට අපිට මේ ස්පෙක්ට්‍රම් දිහා බලලා මේ ලෝහ වර්ග මොන මොනවාද කියලා අඳුරා ගැනීම හැකියාව තියෙනවා. අපි කියනවා X-ray fluorescence හැදෙනවා කියලා. ඉතින් ඒ වගේම ඕග ඉලෙක්ට්‍රෝන්ස් කියලා වර්ගයක් හැදෙනවා. ඉතින් ඒක ටිකක් කතන්දර. ඊට පස්සේ කැතෝඩ් ලුමිනසන්ස් ඔය වගේ තව ගොඩාක් මේ ඉන්ටරැක්ෂන්ස් මේවා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕනේ ප්‍රයිමරි ඉලෙක්ට්‍රෝන්ස්, ඊට පස්සේ බැක්ස්කැටර්ඩ් ඉලෙක්ට්‍රෝන්ස්, ඊට පස්සේ සෙකන්ඩරි ඉලෙක්ට්‍රෝන්ස්, ඒ වගේම X-ray fluorescence කියන එක තමයි අපි බහුල වශයෙන්ම මේ 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 equipment එකේදී භාවිතා කරන්නේ යම්කිසි sample එකක් analyze කිරීම සඳහා.